විශේෂයෙන්ම මේ විවාදයේදී මම ඇත්තටම කතා කරන්න නෙවෙයි හිටිය හැබැයි මේ විවාදයේ පිළිබඳව රට තුලත් විවිධ කණ්ඩායම් තුලත් තිබ්බ උනන්දුව දැක්කම මටත් හිතුණා මේ විවාදයේදී මමත් අනිවාර්යෙන් වචන කීපයක් කියන්න ඕන කියලා. ඉතින් ඇත්තටම මේ විවාදය අහන් හිටියනම් උදේ ඉඳන් මං හිතන්නේ ගරු හේසවිතානගේ මන්ත්‍රීතුමා ආණ්ඩු පක්ෂයත් තියෙන දෙදෙරීම් එළියට ගෙනල්ලා තියෙනවද මේ විවාදය තුලින් කියලාත් පොඩි සැකයක් එනවාද මං හිතන්නේ හොඳ ගැටයක් ඒ හේස මන්ත්‍රීතුමා මේ 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 කාලතබන අවස්ථාවේ යෝජනා තුලින් ගෙනත් තියනවා කියලා මං හිතනවා. හැබැයි මේ ක්‍රිකට් පිළිබඳව යම් කිසි දෙයක් කියනවා නම් ඇත්තටම මේ ක්‍රිකට් ක්‍රිකට් බෝඩ් සහ ක්‍රිකට් පරිපාලනය කියන එකයි මේ රටේ විදායක ජනාධිපති ක්‍රමයේ පොඩ්ඩක් එක වගේ. විදායක ජනාධිපති ක්‍රමයට ජනාධිපති වෙන්න කලින් හැමෝම කියන්නේ අපි ආපු ගමන් ජනාධිපති ක්‍රමයේ අහෝසි කරනවා මේ මැතිවරණ ක්‍රමයේ වැරදි මේක වෙනස් කරන්න ඕන කියලා. හැබැයි මේ පුටුවට ආවන් පස්සේ තනතුරු වලට ආවන් පස්සේ ඒව කරන්න කිසිම උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ වගේ තමයි මේ ක්‍රිකට් බෝඩ් එකේ පිළිබඳව අපිට විශාල ගැටළු රාශියක් තියෙනවා මේ ක්‍රිකට් බෝඩ් එකේ මේ ඡන්ද තියෙන ඡන්ද ප්‍රක්‍රමයේ පිළිබඳව. මම දැන් ඡන්ද 147ක්ද කොහෙද තියෙනවා මේ 147ක් ඡන්ද තියෙන කට්ටියෙන් ක්‍රිකට් ඇත්තටම කී දෙනෙක් ගහනවද? දැන් අනිත් මේ උතුරු නැගෙනහිර තියෙන ක්‍රිකට් වලට ඇවිල්ලා ඒ ඡන්ද අයිතිය ලබා දුන්නේ 1990 ගණන් වල මගේ දෙන අග කාලයේදී. ඉතින් ඇත්තටම ඒ ඡන්ද ඡන්ද තුලින් අද වෙනතුරු උතුරු නැගෙනහිර ක්‍රිකට් ක්ලබ් කීයක් ලංකාවේ නැෂනල් ලෙවල් එකේ සෙල්ලම් කරන්න පුළුවන් තරම් SSC හරි එච්චරෝනෙත් නැ රාගම ක්ලබ් හරි ඒ වගේ ලංකාවේ නැෂනල් ස්කොඩ් එකට තේරෙන්න පුළුවන් මට්ටමේ තියෙන ක්‍රිකට් ක්ලබ් කීයක් හැදිලා තියෙනවද කියලා බැලුවම ගරු ඇමතුම මගේ කතාවෙන් පස්සේ කරුණාකර විනාඩි 10යි තියෙන්නේ විනාඩි 10යි තියෙන මගේ කතාවෙන් පස්සේ කියන්න ඒක නිසා කීයක් කීයක් ක්‍රිකට් ක්ලබ් හැදිලා තියෙනවද මේ ක්ලබ් වල ඉන්න ඒ තියෙන ඡන්දදායකින් ඇවිල්ලා මේ ඡන්දය භාවිතා කිරීම සඳහා පමණක් ඒ ආයතන තියන් ඉන්නවද කියන එක සැකයක් මට පැහැදිලි සැකයක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ ක්‍රිකට් එක ක්‍රිකට් පිළිබඳව කතා කරනකොට හැමෝම ක්‍රිකට් ගැන ලංකාවේ උනන්දුයි. හැබැයි මට පොඩි සැකයකුත් තියෙනවා මේ අවස්ථාවේදී මේ අපි පහුගිය සති කිහිපයතර දැක්ක මේක යම් මාධ්‍ය ආයතනයකුත් මේ ක්‍රිකට් පිළිබඳව ඉතාම වැඩි උනන්දුවක් පහුගිය මාසයේ ඇතුළත සති කිහිපයතරද පෙන්නනවා. මේක ගැනත් මට පොඩි සැකයක් තියෙනවා. මොකද අපි දැක්ක එක මාධ්‍ය ආයතනයක් මං හිතන්නේ මාධ්‍ය සාකච්ඡාවකින් තහනම් කරාද මොන හරි එකක් වුණා. ඊට පස්සේ තමයි මේක පිළිබඳව ඉතාම ලොකු කතිකාවක් ඇති වුණේ. මම හිතන්නේ ගරු අපේ ඇමතුමාගේ මේ ඥාතීන්ටත් මේ වීසා ගන්න ඕන කියලා ලියුම් දුන්නා කියලා සඳහන් වුණා. ගරු ඇමතුමාගේ වත්කම් බැරකම් පවුලේ තියෙන දේවල් දැක්කම එතුමාලට වීසා ගන්න ඒව පෙන්වන්න ඒ ලියුම අවශ්‍ය නැහැ. එතුමාලගේ ඉන්කම් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් පෙන්වුවම වීසා නිකම්ම ගහලා දෙයි. රොසාන් ඇමතුමාගේ දන්න කට්ටිය දන්නවා එතුමට එහෙම ලියුම් කෑල්ලක් අවශ්‍ය වෙන්නේ නැහැ එතුමාගේ ඥාතීන්ට වීසා එකක් ගහ ගන්න. ඉතින් ඒක නිසා මේ මාධ්‍ය ආයතනයටත් මේක ගැන සෑහෙන උනන්දුවක් තියෙනවා. ඉතින් මේක ගැන ඉතාලම උනන්දුවෙන් රටේ ජනතාව බාන්නුනේ ඇයි මේ මාධ්‍ය ආයතනෙ මෙච්චර උනන්දුවක් තියෙන්නේ මේ ක්‍රිකට් ගැන කියලා. මොකද මේ ක්‍රිකට් එකේ අදයි ඇතිවිච ගැටලුවක් නෙවෙයි. මේ ක්‍රිකට් එකේ දැන් අපි දන්නවා පහුගිය කාලයේදී ක්‍රිකට් එකේ සූදු ගහන කට්ටියක් තියියා. ක්‍රිකට් එකේ බෙටින් කරන කට්ටියත් සභාපති කන්දරුවා. ඒ අවස්ථාවේ කියනවා කැසිනෝ ගහන කට්ටිය සූදු පොලක් මේක. හැබැයි ඊට පස්සේ ඒ කණ්ඩායමේ සකවුරයාම ඒක ගැන වැඩි කතා බහක් නැහැ. ඉතින් මේක ගැන ඉතාමත්ම ක්‍රිකට් කියන එක ගැන මං අද මේ විවාදයේදීම මට දැක ගන්න පුළුවන්. ඉතාමත්ම වෙනස් වෙච්ච මත හැම පැක්ෂෙම හැම පැත්තෙම තියෙනවා. ඇයි මේකට හේතුව? මං හිතන්නේ මේකට හේතුව වෙන්න පුළුවන් ප්‍රධාන වශයෙන් මේක සම්බන්ධ තියෙන මූල්‍යමය තියෙන ප්‍රතිපාදන වෙන්න පුළුවන් නැත්නම් මේක පිළිබඳව තියෙන ප්‍රෙස්ටිජ් එකක් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක නිසා මම ඇත්තටම මගේ මතය තමයි මේ ක්‍රිකට් හදන්න ඕනේ. හැබැයි මේ ක්‍රිකට් එකේ මේ තේරෙන විදිහ මේ ඡන්ද ක්‍රමය හදන්න ඕනේ. එහෙම හදනවා නම් මේක ගැන මම නම් හිතන්නේ ජනාධිපතිතුමා කෙරෙහි වැඩි විශ්වාසයක් නැහැ. හැබැයි ජනාධිපතිතුමාගේ මට්ටමෙන් හරි මේ ක්‍රිකට් පිළිබඳව යම් කිසි විදිහට මේක රීස්ට්‍රක්චර් කරන්නේ කොහොමද? මේ හරි ක්‍රමවේදයක් මේක ගැන හදන්නේ කොහොමද කියලා ජනාධිපතිතුමාගේ මට්ටමෙන් හරි යම් කිසි එතකොට එකිනෙකා සමග නැතුව මතභේද නැතුව එක එක පාර්ශවවලට අවශ්‍ය විදිහට නැතුව මේක ගැන තීන්දුවක් ගන්න පුළුවන් වුණා නම් හොඳයි. මොකද ප්‍රධාන වශයෙන්ම කියන්නේ දැන් කෝප් කමිටුව ඉදිරියට මේ ක්‍රිකට් බෝඩ් කෙනකොටත් විශාල ගැටළු රාශියක් එනවා. මේ කෝප් කමිටුවේ මේකම ගේන්න පුළුවන්ද ගේන්න බැරිද? ඉතින් මේ වගේ ගැටළු මේක සදාකාලිකව මේක निराකරණය කරගන්න ඕන ගැටලුවක්. මේක කාලෙන් කාලට අර පැත්තටයි මේ පැත්තටයි යන්නේ නැතුව මේක සදාකාලික මේක මේ විසඳන්න ඕන ගැටලුවක්. හැබැයි ඒ වගේම ඒ ගැටලුව විසඳන්න ඕන කියනවත් එක්කම අපිට පහුගිය කාලේදී මට පෙර කතා කරපු විවාදෙත් අපි දැක්කා. දැන් ශ්‍රී ලංකා රග්බි සස්පෙන්ඩඩ් ඇස් මෙම්බර් ඔෆ් වර්ල්ඩ් රග්බි මේ මාසේ 17 වෙනිදා 2023 තියෙන නිවුස් ආටිකල් එකක්. ඒ වගේම FIFA reiterates its stance on Sri Lanka to comply to get ban lifted. මේ මාසේ 7 වෙනිදා දැන් FIFA සහ රග්බි දෙකම දැනට බෑන්. ඉතින් මේ අවස්ථාවේදී මේකෙදී යම් යම් හේතුවක් නිසා මොන හරි හේතුවක් නිසා
මේකේ මොනවාරි අතක් තියන්න ගිහිල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් ශ්‍රී ලංකා ක්‍රිකටුත් බෑඩුනොත් මේක මම මහින්දානන්ද අරද්ගමගේ අමතුමා කියනවා සාමාන්‍ය මම පිළිගන්නේ නැහැ එතුමාගේ කියන මතයට විරුද්ධව මම කතා කරන්න ඉතරම හැබැයි එතුමාද කිව්වා වගේ විශාල අරගලයක් ලංකාව තුළ ඇති වෙන්න පුළුවන් මොකද වර්ල්ඩ් කප් එකක් අතලඟ තියාගෙන ශ්‍රී ලංකාවට ඒක බෑඩුනොත් මේක විශාල අර්බුදයක් ඇති වෙන්න පුළුවන් මොකද ලංකාවේ මිනිස්සුන්ට දැනට බලන්න තියෙන ක්‍රිකට් පමණයි ඒ වගේම තමයි මම ඉතාමත්ම විරුද්ධයි ක්‍රිකට් ක්‍රීඩකයන්ව මම අපි පෞද්ගලිකව විවේචනය කිරීමටත් මම විරුද්ධයි මොකද අපි දැක්ක සමහර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හැසිරීම පිළිබඳව න්ියුස් එකේ ගහනවා එහෙම වුණත් මේ න්ියුස් චැනල් වල අයිතිකාරයන්ගේ හැසිරීම පිළිබඳව අපි ගහන්න ගියොත් මොකද වෙන්නේ අපිට ඒ වගේ න්ියුස් චැනල් නැති නිසා තමයි ඉන්නේ අපි දැක්ක ඩෙඩ් ට්‍රී ස්ට්‍රක්චර් එකෙන් පමණක් බිලියන ගානක ලාභයක් මේ සමහර මාධ්‍ය ආයතන උපයාගෙන තියෙනවා ඉතින් ඒව ගැන ගහන්න අපිට මාධ්‍ය නැහැ මේව ගැන ගහන්න ඉතින් හැබැයි තිබ්බනම් මේගොල්ලන්ට රෙදි ඇඳගෙන පාර යන්න වෙන දෙයක් නැති ක්‍රිකට් ක්‍රීඩකයෙක් තරුණ ක්‍රීඩකයෙක්ගේ හැසිරීම පිළිබඳව වැරදි ප්‍රවෘත්ති එළියට දාන එක ඒ ක්‍රිකට් ක්‍රීඩකයාගේ මානසිකත්වයේ කඩාවැටීමක්. ඉතින් ඒක නිසා ඉතාලම පැහැදිලිව මේ අවස්ථාවේ කියන්න ඕනේ මේ ක්‍රිකට් සම්බන්ධව යම් කිසි දෙයක් කරනවා නම් මේක අමාත්‍යංශ මට්ටමින් නෙමෙයි මේක මං හිතන්නේ ඊට වඩා ලොකු මට්ටමකින් මේක ඊට වඩා ලොකු ඉන්ඩිපෙන්ඩන්ට් ස්වාධීන විදියකට මේක පිළිබඳ රීස්ට්‍රක්චර් කරන්න ඕනේ. මේ මේ තරඟ මොකද අපේ උතුරු නැගෙනහිර ගත්තම අද වෙනකොට උතුරු නැගෙනහිර තියෙන ක්ලබ් වල අපිට දෙමළ ක්‍රීඩක මුත්තයා මුරුදුරන්ගෙන් පස්සේ දෙමළ ක්‍රීඩකෙක් ජාතික කණ්ඩායමට සෙල්ලම් කරලා තියෙනවා. ටැලන්ට් නැතුව නෙවෙයි. ඒගොල්ලන්ට කොළඹ ඇවිල්ලා SSC එකේ ටික දවසක් ට්‍රේන් කරන්න ඒ පහසුකම් කවුද ඒවලට ගෙවන්නේ? ඒක නිසා මේ ක්‍රිකට් ක්‍රිකට් සම්බන්ධව දියුණු කරන අපිත් හරි උනන්දුයි. අපි දැක්ක විජේකාන්ත් වීඑස්කාන්ත් කියන තරුණයා LPL හරහා ජාත්‍යන්තර මට්ටමට ආවම අපිට ඉතාමත්ම සතුටක් ඒක. මොකද අපිට උතුරු නැගෙනහිර එහෙම දක්ෂතාවයක් එළියට පේන්න ආපු ක්‍රමයක් ඒක. ඉතින් ඒක නිසා තව දුරටත් ජාතික මට අද වෙනතර මම හිතන්නේ ලංකාවේ මුස්ලිම් ක්‍රීඩකයෙක් මේ රටේ ජාතික ජාතික කණ්ඩායමේ ෆවිස් මාරුෆ් පෙර වෙන සෙල්ලම් කරාද කියන කිඹුලවත් මට ඩිල්සන් එයා මම එතුමා ඩිල්සන් කියලා මේ අපේ ඩිලන් නැමතුමා කියන ඉතින් ඒ වගේ ඇයි තව කණ්ඩායම් ගේන්න උතුරු නැගෙනහිර ටැලන්ට් නැතුව නෙමෙයි මේ ටැලන්ට් එක ගෙනල්ලා කොළඹ ගේනකොට ඒ සෙල්ලම් කරන්න තරම් ඒ සිස්ටම් එක මාරු කරන්න ඕනේ ඒක නිසා මේ සිස්ටම් එක මාරු කිරීම වගේ ලොකු පුළුල් වැඩපිළිවෙලකට ගියොත් විතරයි අපි නම් මන්නම් හිතන්නේ මේ ක්‍රිකට් ආයතනය හදන්න පුළුවන් මේ හදිසි හදිසි මොකද ගිය කණ්ඩායමයි මේ කණ්ඩායම දිගින් දිගටම තියෙනවා මේක ගැන තියෙන උනන්දුව දේශපාලන මට්ටම් වල ලොකු ලොකු කණ්ඩායම් වල මේක ගැන අපිට ඊමේල් එනවා ඒ ඊමේල් එකට තව පිළිතුරක් එනවා ඒ කියන්නේ මේක මාර කැන්වසින් මේ ජනාධිපති ජනාධිපති ඡන්දකදී ජනාධිපති අපේක්ෂකයා මේ කොහොමද ඒකට කැන්වසින් කරනවා වගේ කැන්වසින් ගියා මේ විවාදයට කලින් ඉතින් මේක අරුම පුදුම දෙයක් මට නම් ඒක නිසා තමයි මමත් බැලුවේ මේ විවාදයේ අනිවාර්යෙන් කතා කරන්න ඕනේ කියලා ඒ වගේම තමයි අපි මේ විවාදය ගැන කතා කරනකොටම මේ රට තුළ ඊටත් වඩා දැනට තියෙන ඉතාමත්ම බැරෑරුම් නිවුස් එකක් මම දැක්කා ද අයිලන්ඩ් පුවත්පතේ දවස් දෙකකට පෙර මේක ලියලා තියෙන නෝමල් පරිවර්තන කියන පුද්ගලයා විනාඩි දෙකක් කරලා ඔව් අවසන් කරනවා orders go out not to ignore Indian intelligence warnings ඒ කියන්නේ මේ රට තුළ Hindu බෞද්ධ කලබලයක් ඇති වෙන්න පුළුවන් කියලා අයිලන්ඩ් පුවත්පතේ වාර්තාවක් ඇවිල්ලා තියෙනවා මේ වාර්තාව කියලා තියෙන local intelligence have issued orders to their operatives to collect information to all parties and individuals creating ඒ කියන්නේ මේ ලංකාව තුළ Hindu බෞද්ධ කලබලයක් කොලහලයක් ඇති වෙන්න පුළුවන් මම නෙවෙයි කියන්නේ ද අයිලන්ඩ් පුවත්පතේ තියෙන දවස් දෙකකට කලින් දීපු ආර්ගෙ. ඉතින් මේක ඉතාමත්ම මං හිතන්නේ ඡන්දයක් එනකොට දැන් අපිට දේශද්‍රෝහී කියනවා මේ මේ මම දැක්ක ඊයේ රාජ්‍යමතුම මුදල් දේශද්‍රෝහී කියලා අපේ മന്ത്രിවරයෙක්ට කියනවා මේ EPF ETF එකට රජයේ අත තියන විරුද්ධව නඩු දාපු එක දේශද්‍රෝහීත්වයක් කියනවා. ඊට වඩා ලොකු දේශද්‍රෝහීත්වයක් වෙන්න යන්නේ මොකද්ද දන්නවද වෙන්න යන්නේ? මොකද අපි දැක්ක ඊයේ ඇමතිවරයෙක් කියනවා IS කණ්ඩායමක් 25ක් විතර රට ඇතුළට ඇවිල්ලා තියෙනවා කියලා ඇමතිවරයෙක් කිව්වා. ඉතින් ඒ වගේ අවස්ථාවක දැන් අපි ගත්තොත් එමු උතුරු නැගෙනහිර හැමතැනම දැන් මං හිතන්නේ පහුගිය සතිය ඇතුළත ස්වාමින් වහන්සේලා සෑහෙන ප්‍රමාණයක් මගේ නම හැමතැනම කියලා රාසමාණික මර්ග කරා රාසමාණික මේක කරා රාසමාණික මරම කරා කියලා දිගින් දිගටම දැන් අපි ගත්තොත් එමු උතුරු නැගෙනහිර තියෙන හැම දිස්ත්‍රික්කෙම මඩකලපොළ දිස්ත්‍රික්කේ පුරාවිද්‍යාවක සම්බන්ධ ගැටුමක් ඇති කරගෙන තියෙනවා. මඩකලපොළ දිස්ත්‍රික්කේ මහවැලිය ගස්වල ගිහිල්ලි වරලා එතන යම් කණ්ඩායමක් බලහත්කාරයෙන් හිර කරන් ඉඳලි වරලා එතන ගැටුමක් ඇති වෙන්න තත්ත්වයක් ඇති කරලා තියෙනවා. තිරුකුණාමලයේ දිස්ත්‍රික්ක ගැටුමක් ඇති වෙන තත්ත්වයක් අපි දැක්ක උද්ඝෝෂණයක් වෙනවා. කුරුන්දුර්මැලේ මුලතිව් දිස්ත්‍රික්කේ විශාල එකක්. ඒකේ කොළඹ දිස්ත්‍රික්කේ ඊළඟ සඳෙදි මනාප සඳෙකුත් මනාප සම්බන්ධ ගැටලුවක් වෙනවා. කොළඹ දිස්ත්‍රික්කේ ඇමතිවරුන් අස්සේ හිටපු ඇමතිවරුන් අස්සේ මේ ජාතිවාදී අවශ්‍යල අපි කොහොමද ඡන්ද වැඩිපුර ගන්න කියලා මනාප ගේම් එකකුත් වෙනවා මේක අස්සේ. මොකද මම මේක කියන්නේ හේතුව තමයි චීනෙට කොළඹ ඉඩම් කෑලි පෝට් සිටි කරා පාවා දෙනකොට කටවන් හිටපු දේශප්‍රේමින් මේ එකවර ඇවිල්ලා කොහෙන්ද මේ මතුනේ? මේ තනිකර ප්‍රෙෆරන් මේ මනාප ලබා ගැනීම පිළිබඳව ඒ කණ්ඩායමත තරඟයක් කරනවා. ඉතින් බුදුමයි කාලය අවසන් කරනවා. ඒ වගේම තමයි යාපනයේ මේ පිළිබඳ ගැටලුවක් තියෙනවා. යාපනයේ තයිෙට්ටි වල. ඉතින් බඩකනාරිමලේ වවුනියාවල ගැටලුවක් තියෙනවා. ඒක නිසා මේ රට පුරාම
ආගමික ලංකාවේ මීට කලින් එලා නැහැ එහෙම ආගමික ගැටුමක් ඇති කරලා ඉදිරි අනාගතයේදී මොකද අපි දන්නවා මේ ණය ප්‍රතිවගත කිරීම වගේ දේවල් සමහර අය වෙන්න බැරි වෙන්න පුළුවන් අද අපි තිබ්බ සමහර රැස්වීම් වල කියනවා මේ සමහරට ඊළඟ හම් වෙන්නේ නැති වෙයි IMF එකේ කොන්දේසි අපිට මීට් කරන්න බැරි වුණොත් කියලා එතකොට ඡන්දයක් දිනන්න අවශ්‍ය පසුබිම බැවත වාරයක් හින්දු බෞද්ධ පසුබිමක් ඇති කරනවාද කියන සැකය දෙනවා අපිට තමයි කියන්නේ දේශද්‍රෝහියෝ අපිට තමයි කියන්නේ රාසමානිකම් කොටියා අපිට තමයි කියන්නේ රාසමානිකම් රට බෙදන්න හදන හැබැයි මේ සියලු දේම ප්‍රධාන වශයෙන් බලයේ ඉන්න සහ බලයට එන්න කණ්ඩායම් දරන උත්සාහයක් තමයි මේ මේ න්ියුස් එක හඳහා සනාථ වෙන්නේ ඒක නිසා රටේ ජනතාවට මම කියනවා ඉතාමත්ම ප්‍රවේශමෙන් ඉන්න කියලා මම කියනවා ඒ වගේම තමයි ගරු ඇමතුමාටත් මම කියනවා මේ අවස්ථාවේදී මේ ක්‍රිකට් क्रिकेट बोर्ड हदन ओने क्रिकेट हदन ओने हेब अपे इलिम तीन क्रिकेट बोर्ड मे क्रिकेट वर्ल्ड मे वर्ल्ड कप तीन खाले रग्बी विशाल मट मे ग्रीस उत्साह अभी වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය